ලංකා කණ්ඩායමට මෑත කාලේ බංග්ලාදේශය කියන්නේ හොඳ තරඟකාරයෙක්. මොකද මෑත කාලේ මේ කණ්ඩායම් දෙක මුණගැහුණු අවස්ථාවල කණ්ඩායම් දෙකම කරට කර සටන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා බංග්ලාදේශ T20 තරගාවලියේ පළවෙනි තරඟ දෙකත් ඒ වගේ පළවෙනි තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායම දිනුවත් බංග්ලාදේශයේ තරඟයේදී අපිට හොඳ තරඟයක් දුන්නා. දෙවෙනි තරඟයේ බංග්ලාදේශ කණ්ඩායම් පහසුවෙන් ජය ගන්න සමත් වුණා. තුන්වෙනි තරගයේ තමයි කණ්ඩායම් දෙකම තීරණාත්මක තරගය බවට පත් වුණේ. මොකද තරගාවලියේ ජයග්‍රහණයේ තීරණය වෙන තරගය තමයි තුන්වෙනි තරගය. මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පළවෙනි තරඟ දෙකේ සාර්ථකම පන්දුය වන්නා බවට පත් වුණු මතීෂ පතිරණ සෙල්ලම් කළේ නැහැ. ඒ වෙනුවට සෙල්ලම් කළේ මතීෂ වගේම ඉරියව්වක් තියෙන නුවන් තුෂාර. කාසිවාසි තුන්වෙනි වතාවටත් පරාද වෙලා මුලින් පන්දුයට පහර දුන්නු ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු හර 20ට බංග්ලාදේශ කණ්ඩායමට ඉලක්ක කළේ ලකුණු 175ක ඉලක්කයක්. පළවෙනි තරඟ දෙක බලද්දී නම් බංග්ලාදේශ කණ්ඩායමට මේ ඉලක්කය අපහසු එකක් නෙවෙයි. හැබැයි බංග්ලාදේශයේ හීනෙන්වත් නොහිතපු එකක් තමයි බංග්ලාදේශ ඉනිම ආරම්භ වෙලා පන්දු හර කිහිපයක් යද්දී උනේ. තරගාවලියේ අවස්ථාවක් නැතිව ඉඳලා තුන්වෙනි තරඟයට ආපු නුවන් තුෂාර බංග්ලාදේශ කණ්ඩායමේ කඩලු තුනක්ම දවා ගන්න තමන්ගේ පළවෙනි පන්දු හරේදීම සමත් වෙන්නේ බංග්ලාදේශ කණ්ඩායමට එක ලකුණක්වත් දෙන්නේ නැතුව. ඒ වගේම වැදගත් දේ තමයි නුවන් පිට පන්දු තුනකින් තමයි මේ කඩලු තුන දවා ගන්න සමත් වෙන්නේ. තරගාවලියේ පුරාම ශ්‍රී ලංකා කණ්ඩායමට අංකයක් ලබා දුන්න හිතන්න දෙයක් ඉතිරි කළ බංග්ලාදේශ කණ්ඩායමට ආපහු මාලි වාස් මතක් වෙන විදිහේ පන්දු යීමක් තමයි තුෂාරගෙන් දැක්කේ. විශාල ප්‍රේක්ෂක පිරිසක් බංග්ලාදේශ ජයග්‍රහණය වෙනුවෙන් ඔල්වර්සන් දෙන්න පිටියට එමින් ඉන්න වෙලාවක තුෂාර ගන්න මේ කඩලු ත්‍රිත්වය වගේම තමන්ගේ ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය ලබා ගන්න පළවෙනි කඩලු පහ අවස්ථාවටත් තුෂාරට වගේම ශ්‍රී ලංකාවටත් අමතක නොවන මතකයක් වෙද්දී බංග්ලාදේශයට නම් මේ පන්දු යීම අමිහිරි මතකයක් වෙන්න ඇති. ඉස්සර වාස් මාලිංග මුරලි පන්දු අතට ගනිද්දී කකුල් වෙවුලලා අසරණ වෙන බංග්ලාදේශ කණ්ඩායමේ ඉතිහාසය ආපසු බංග්ලාදේශ කණ්ඩායමට වගේම ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයන්ටත් බලා ගන්න අවස්ථාව දීපු එක නම් ඇත්තටම තුෂාර පෙන්නපු හැබැයි හපංකමක්. මොකද තුෂාර තමන්ගේ කඩලු ත්‍රිත්වයට දවා ගන්නේ බංග්ලාදේශ කණ්ඩායමේ ඉන්න හොඳම ප්‍රතිකරුව තුන්දෙනෙක්. ඉස්සර වාස්ලා බංග්ලාදේශ කණ්ඩායමේ ඉස්සරහා පිට කඩලු දවා ගනිද්දී බංග්ලාදේශ කණ්ඩායම සතු ඒ කාලේ හොඳම ප්‍රතිකරුව කියපු අය තමයි දැවි ගියේ. තුෂාර ගත්ත මේ ආරම්භය එක්ක අපි බලමු මොන විදිහේ වෙනසක් ශ්‍රී ලංකා පන්දු බලකායට ඉස්සරහද කරන්න පුළුවන්ද කියලා. මුල් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ video එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නැවුම් දෙස් සපිරි තවත් අලුත් video එකකින් හමු වෙන තෙක් cricket ලංකාවෙදී ඔබට සුබ දවසක්.